අපිට දැනගන්න ලැබුණා ගිය සතියේ ජාතික ගමනාගමන කොම්සභාවේ වැඩ කළ දූෂිත සභාපතිවරේ නැවත පත් කරන්න ජාතික ගමනාගමන කොම්සභාවට කටයුතු කරනවා කියලා. අපි මේ සම්බන්ධයෙන් ඇමතිවරයා දැනුවත් කළා. මේ මාසේ 20 වෙනිදා ජනාධිපතිතුමාට ලිඛිත දැනුම් දීමක් කරා මෙවැනි පුද්ගලයින් පත් කරන්න එපා කියලා. අපි එතුමාට ශක්තියක් වෙන්න හැමතිස්සෙම උත්සාහ ගන්නවා. බාහිර පාර්ශවයන් ඉන්නවා එතුමාට යම් යම් ආකාරයේ බලපෑම් කරන. ඒ බලපෑම් වලටම අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා එතුමාට බලපෑමක් කරන්න නැතුව එතුමාගේ කාර්යභාරය සාක්ෂාත් කරගන්න සිළු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. තාමත් රුපියල් කෝටි 20ක් අපිට මාසයට කප්පංගේ දෙන්න සිද්ධ වෙනවා. තාම විධිමත් කාලසටහනක් ක්‍රියාත්මක කරලා නැහැ. දුරසේවා කාලසටහන් තියෙන්නේ මාර්ග 430කින් තාම මාර්ග 50ක කාලසටහන් තියෙනවා. අර්ධ සුපෝභෝගී ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ දැන් මේ වෙලාවේ ඒක කතිකාවට ලක් වෙනවා. මගියට ටිකට් එකක් නැහැ තාම ගැටලු ගණනාවක් තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න මේ වෘත්තියට ගැළපෙන පුද්ගලයෙක් පත් කළ යුතුයි.